අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත ඉදිරි වසර තුනේදී සැමට ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් දෙන්න ජනපති සැරසෙයි ලෝක නායකින්ටත් කියයි රාජපක්ෂලත් එක්ක සක්විති රජකමවත් එපා සජිත් කියයි अपे देशी विषपाट नोतेरे न अपे मिनिसुंगे दुकर लोकेट में देने अपे रटट अवश्य औषध संधा रटवल रसकिन आधार दन देशीय पुआत अपे रटे अत्यावश्य औषध हिंगाई मेहम ग्योत अपिटे मैरिन नाई वेने रटे वाग की व्ययुथु देशी विषि पस्तनाटम में क्या न गाना पतन है नमूत अपे दुकर लोके बहु रटवल बलटे दन दनीला එනිසාම අපිට මානුෂීය ආධාර දෙන්නත් රටවල් බොහොමයක් එකඟ වෙලා තියෙනවා. අපිට කන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. වතුර නැතුවත් දිනක් දෙකක් ඉන්න පුළුවන්. හැබැයි බෙහෙත් නැතිවනම් ජීවත් වෙන්න බෑ. මොකද අපේ ජීවිතේ ජීවත් වෙන්න තියෙන එක දවසක් වුණත් රැඳිලා තියෙන්නේ බෙහෙත් පෙත්තක් දෙකක් නිසා වෙන්න පුළුවන්. මේ වෙනකොට අපේ ගොඩක් රෝහල්වල ඖෂධ හිඟයි. ඒ නිසාම බොහෝ රටවල් අපේ රටට ඖෂධ ලබා දෙන්න ආධාර දීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ මානුෂීය ආධාර ලෙසයි. පසුකිය දින කිහිපය තුළ මෙතෙක් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව තිබූ ඖෂධ හා ශල්‍ය උපාංග සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි වී තිබෙනවා. අමරිකානු ඩොලර් මිලියන 19.2කට අදාළව ඖෂධ 186ක් සඳහාත් යුරෝ 175,000කට අදාළවන ඖෂධ සහ ශල්‍ය උපාංග 12ක් සඳහාත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.7කට අදාළවන ඖෂධ ශල්‍ය උපාංග හා වෛද්‍ය පරිභෝජක ද්‍රව්‍ය 73ක් සඳහාත් එසේ ණයවර ලිපි විවෘත इंदियानु रचे परित्यागयक लेस लबादिन औषध हा शल्य उपांग वर्ग 101ක් इंदिय नाविक हमुदावट अयात गारियल नौकावेन एलमिन बदादा मेरटट रगिन एमट नियमितय එසේම ඉන්දුනීසියානු රජය ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද ඉදිරි සතිය තුල ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන අමරිකානු ඩොලර් මිලියන 1.37ක වෛද්‍ය ආධාරද මේ මාස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති. තායිලන්ත රජය ලබා දෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ මේ මාස පළමු සතියේ මෙරටට ලැබෙන අතර සිංගප්පූරු රතු කුරුස සංවිධානයේද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ පරිත්‍යාග මෙරටට ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. මේ විදිහට අපේ රටට අත්‍යවශ්‍ය ඖෂධ ඉක්මනින්ම ලැබුණොත් රෝගී ජීවිත දසදහස් ගණනක් බේර ගන්න පුළුවන් වෙයි. අපිට මේකෙන් පේන්න තියෙන්නේ අපේ මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම අපේ රටේ 225 දෙනාටම නොපෙනුනත් ලෝකෙ හැම රටකම මිනිසුන්ට බොහොම ඉහළින් තේරෙන බවයි. මේ අතර ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානයේ රුධිරය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණවල යම් හිඟයක් උද්ගතව තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සියත ප්‍රවෘත්ති අපකල විමසීමකදී ප්‍රකාශ කළේ පවතින තොග කළමනාකරණය කරගනිමින් රුධිර පාර විලයන මධ්‍යස්ථානයේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි. ඇතැම් උපකරණ තොග අවශ්‍ය ප්‍රමාණයට සාපේක්ෂව පහත යමින් තිබෙන බවද ඔහු සඳහන් කළා. ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. නියමිත ප්‍රමිතියට අනුකූල පරිත්‍යාග බාර ගන්නා පපයි ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ඖෂධ වේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතාද අද මාධ්‍ය හමුවක් ඇඳවමින් පවතින ඖෂධ හිඟය පිළිබඳව අදහස් පළ කළා. මේ වෙනකොට දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල ඖෂධ ශල්‍ය උපකරණවල ඉතා විශාල හිඟයක් තියෙනවා. වෛද්‍ය සැපයීම් අංශය තුල ඖෂධ වර්ග 525කට වඩා වැඩි ප්‍රමාණයක හිඟයක් තියෙනවා. මේ ප්‍රශ්නය අපි දිගින් දිගටම රජය ඖෂධ වේදීන්ගේ සංගමයේ විදිහට මාස ගණනාවක් තිස්සේ අදාළ බලධාරීන් සියලු දෙනාටම දැනුම් දුන්නා. නමුත් ඔවුන් නිසි කලට නිසි නිති පිළි නොයෙදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. මධ්‍යම ලේ බැංකුව තුල ජනතාවගෙන් රුධිරය එකතු කරන ප්ලාස්ටික් බෑග් වල ඉතා විශාල හිඟයක් තියෙනවා. තොග අවසන් වෙමින් පවතිනවා. සමහර ප්ලාස්ටික් බෑග් වර්ග තව සතියක පමණ තොගයක් විතරයි මධ්‍යම ලේ බැංකුව තුල තියෙන්නේ. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සැවීමට ඉදිරි දින 10 ඇතුළත මූල්‍ය උපදේශකවරු පත්කර ගැනීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සාප්‍රි මහතා පවසනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් එළමෙන 4 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට නියමිතයි.
මේ ගත වෙන්නේ අපි හැමෝටම අමාරු කාලයක්. එදා වේලවත් කන්න නැති මිනිස්සු දවස ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුව පත් වුණාට පස්සේ අවුරුදු 1000ක් ගියේ නැහැ ඩොලරය පා වුණා. ඒ බුද්ධිමත්ව ගත්තේ නැති ඒකමතික වගේම උද්දච්ච තීරණ නිසායි. හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනක ජාත්‍යන්තරය අමතා කිව්වේ අපි IMF යන්නේ නැහැ කියලා. මුදල් ඇමති බැසිල් කයිවාරු ගැහුවෙත් IMF යන්න ඕනේ නැහැ කියලායි. නමුත් ඔහුගේ කාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වුණා. ජනාධිපතිවරයාත් පසුගිය දිනක ජාති අමතා සමාව ගත්තා. අපිට IMF යන්න තිබ්බේ මීට කලින් කියලායි. නමුත් අද අපි රටක් විදිහට ආයේ ගොඩ එන්න බැරි තැනට වැටිලාමාරයි. මෙවන් පසුබිමක තමයි වත්මන් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රිමහතා ඇතුළු පිරිසක් පසුගිය 18 වනදා වොෂින්ටනයේ බලා ගියේ. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රිමහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත මූල්‍ය උපදේශකවරු පත් කර ගැනීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පළවෙනි අදියර තමයි මූල්‍ය උපදේශකවරු පත් කරගන්න එක සහ නීති උපදේශකවරු පත් කරගන්න එක. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දින 10 15 ඇතුළත ඔවුන් පත් කර ගැනීම සඳහා. විශේෂයෙන්ම බදු අඩු කිරීම සඳහා ගත්ත තීරණය හේතු කොටගෙන වාර්ෂිකව බිලියන 600ක ප්‍රමාණයක් අපිට 2200 වර්ෂයේදී අහිමි වීමත් IMF එක සමග සාකච්ඡා කිරීම සඳහා කාලය ගත වීමත් අපේ පැත්තෙන් වෙච්ච යම් යම් අඩුපාඩු කියන එක අපි අවංකව පිළිගත්තා. මේ වන අවස්ථාව වෙනකොට අපි IMF ආයතනයේ ප්‍රධානම නිලධාරිනිය වන ප්‍රධාන විධායක නිලධාරිනිය වන මැනේජින් ඩිරෙක්ටර්ත් එක්ක සාකච්ඡා කරලා තිනවා. දෙවනි නිලධාරිනිය එක ගීතා ගෝපිනාත් මහත්මියත් එක්ක සාකච්ඡා කරලා තිනවා. මේ IMF සාකච්ඡාව තීරණාත්මක තැනකට ඇවිල්ලා යම් ප්‍රමාණයක් මුදල් අපිට ලබා දීම සඳහා අපි සියලු දෙනාම බලාපොරොත්තු වන ආකාරයට යම් කාලයක් ගත වෙනවා. එම නිසා ඒ අතරතුර ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරා. ඔවුන් අපිට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් 600ක් අතර සති දෙකයි සහ මාස හතරක් අතර කාලය තුලදී ලංකාවට නිකුත් කිරීම සඳහා නිල මට්ටමේ ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍යතුමිය සමග සාකච්ඡාවේදී තවදුරටත් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා වූ ඉන්ධන මිලදී ගැනීම සඳහා යම්කිසි පහසුකමක් සලසා දීමට ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඒ අරුණාම දැනට බිලියනයක් සඳහා අපිට අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක ඉවර වුණාම තවත් බිලියනයක් ලබා දීම සඳහා අපි කරන ඉල්ලීමත් ඔවුන් ඉතාමත් හොඳින් සලකාගෙන යනවා. ඔක්කොටම වැඩි අපිට වැදගත්ම දේ තමයි කලාපයෙන් ගන්න LC වලට අදාළ මුදල් දැනටමත් අපිට ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් 1.4 බිලියන් විතර. ඒ සඳහා ජනවාරි මාසයේ දක්වා කාලය ලබා දීම සඳහා ඉන්දියාව මාස දෙකෙන් දෙකට උදව් කරනවායි කියලා අපිට නිල මට්ටමින් පොරොන්දුක් කියලා තියෙනවා. IMF සහය රටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර මුදලක් අවශ්‍ය බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේම ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන්ද ඉදිරියේදී ආධාර හිමිවනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් එළමෙන 4වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතයි. එදින පෙරවරු 11:00 සිට පස්වරු 5:30 දක්වා එම පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ලෙඩේ තියන්නේ ඔළුවේ, බෙහෙත් කරන්නේ කොන්දට. මේ අපේ රටේ දේශපාලඥින්ගේ න්‍යාය. මිනිස්සු එක හඬින් දැන් ඉල්ලන්නේ මොකක්ද? රටේ උද්ගත වෙලා තියෙන මූලික ප්‍රශ්න මොනවද? මේ හැම දෙයක්ම පැත්තකින් තියලා ජනතාව අන්තන්න හදපු තැනක් බවට අද පාර්ලිමේන්තුව පත් වෙලා. පාර්ලිමේන්තු අලි බොරුව ගැනයි මේ. අලි බබා සහ හොරු 40. අලි බොරු, පට්ට බොරු. මේ වගේ වචන අපි අහලා තියෙනවා. ඒ වගේම මේ වචන හා සම්බන්ධ ප්‍රබන්ධ කතාත් අපි ඕන තරම් අහලා තියෙනවා. අපි හැබැයි අද මේ කියන්නේ යන්නේ පාර්ලිමේන්තුවේ අලි බොරුව ගැන. පාර්ලිමේන්තුව සති දෙකක් මේ මාසෙට රැස් වෙලා තියෙනවා. ඒ අය නම් කිව්වේ පාර්ලිමේන්තුව රැස්ුනේම අපේ රටේ ජනතාව දැවෙන, රට දැවෙන මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පාර්ලිමේන්තුවට රැස්ුණා කියලා. පක්ෂ විපක්ෂ හැමෝම මේක කිව්වා. විපක්ෂය බලන්න, ජනතාව පාරේ පව් කන්න නැහැ, අව්වේ වේලෙනවා, වැස්සේ තෙමෙනවා, තාත්තා තෙල් පොලිමේ, අම්මා ගෑස් පොලිමේ, දරුවෝ ගෙදර බඩගින්නේ, ඒ අස්සේ ලයිට් කපනවා, රුපියල මස්ත බාල්දු වෙනවා, බඩුමිල අහස උසට, බෙහෙත් නැහැ, හොරා කනව ඉවරෙකුත් නැහැ. මේ විදිහට තමයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම පහුගිය සති දෙකෙත් කිව්වේ. ආණ්ඩුව කියන්නේ මොකද්ද? ජනාධිපති හරි අගමැති ගෝහෝම් වුණොත් රටම ගෝහෝම් තමයි.
එකම නායකයා එතුමයි මෙතුමයි රාජපක්ෂලා ඉන්න ඕන හොඳටම කරන්න අපි නැත්තම් බෑ අද ප්‍රශ්න විසඳනවා බය වෙන්න එපා හෙට ගෑස් දෙනවා තෙල් බෙදනවා හොඳටම පොහොර දෙනවා අරකද මේකද දෙන්න ඕන ටොපි ටික ඔක්කොම ආයෙත් පාර්ලිමේන්තුවේදී දුන්නා ඒ තමයි ආණ්ඩු පක්ෂයේ පහුගිය සතියේදී ජනතාව පාර්ලිමේන්තුවේදී අඳපු හැටි දැන් තවත් සෙට් එකක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ඒ තමයි ස්වාධීන වුණු අය එයාලා හීටපු ආණ්ඩුව පතුරු ගැහුවා ජනාධිපතිට අගමැතිට කැබිනට් එකට පළයන් කියලාම කිව්වා හැබැයි ඉතින් මේ අතරතුර ඉඳ හිට රටට වැදගත් ඒ කියන්නේ රටේ ජනතාව පාරේ දුක් විඳින එකට එකක් දෙකක් වටින විසඳුම් ප්‍රකාශයන් නිකුත් වුණා ඒත් ඉතින් මේ යෝජනා අතරේ පට්ට මෝඩ අතල් ගන්න කී දෙනෙක් කටමැද දොඩවලා ඒ විවාදේ නැති කළාද ඔන්න ගහ මරා ගන්න හදනවා කතානායක සභාව කල් තියලා අර මොන්ඩිසෝරි ළමේ තරහ වෙලා යනවා වගේ සභාව කල් තියලා යනවා එයාසේ සමගි ජන බලවේගය පසුගිය 21 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධන සඳහා යෝජනා ඇතුළත් කෙටුම් පතක් කතානායකවරයාට බහර දුන්නා. මෙන්න පහුවදා 22 වෙනිදා අර ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 40 දෙනා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් ඇත්තටම ගත්තොත් මූලික ප්‍රමුඛතම අවශ්‍යතාවය මොකද්ද? මේ ව්‍යවස්ථා සංශෝධනද? මේව හරිගස්සගෙන රට කෙලින් කරන්න තව කොච්චර කාලයක් යයිද? ඔය කියන විදිහට මෙයාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා උදේ බඩ පිරෙන්න හොඳට කාලා AC එකේ පොඩි නිින්දකුත් ගහගෙන පාර්ලිමේන්තුවේ ඇතුලේ ආතල් ගන්න හැටි අපි දකිනවනේ ඒ වෙලාවේ ජනතාව තාම පාරේ කට්ට අවුවේ වැස්සෙ තෙමෙනවා බඩගින්නේ ඒ ඇස වෙඩි කන්නත් වෙලා ගුටි කන්නත් වෙලා ගෝල් ෆේස් අරගලයට මාස භාගයක් රට පුරාම උද්ඝෝෂණ පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔය පාර්ලිමේන්තුව රැස්සුණු දවස්වලම තමයිනේ රුපියල් 100 ගණනකින් තෙල් මිල ඉහළ නැග්ගේ ඔය මොන පාට ඇඳුමක් ඇඳගෙන හරි එහෙම නැත්නම් ඇඳුම් නැතුව හරි ඇවිල්ලා කවුරුත් ජනතාව පත් කරපු පීඩාවට අරගල කරාද පාර්ලිමේන්තුව ඇතුලේ ඇමතිලා පත් කරලා තරුණ හයියට ජවයට තෙලුත් වැඩි කළා ඒ ඇස්සේ අලුත් ඇමතිලා ආපු ගමන් පැය කීපයක් ඇතුළත අයින්සෙකින්ට වෙඩි තිබ්බට පස්සේ ඒක සාධාරණීකරණයක් කරනවා දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුවට රටේම ඉන්න ජනතාව පළයන් පළයන් කියලා කියද්දි ජනාධිපතිවරයාත් අරින්නේ කොහෙන් හරි ඔලු ගෙඩියක් දෙකක් බාගෙන ඇමති කන් දෙනවා. දැන් රාජ්‍ය ඇමතිවරු රොත්තයි චූටි කැබිනට් එකයි. හැබැයි ජනතාව ඉල්ලපු වෙනස නෙමෙයි කුට්ටම මාරු කිරිල්ල. ආණ්ඩුව පන්නලා තමයි රට හදන්න පුළුවන් කියලා විපක්ෂය හිතනවනම් ඇයි ඔය කියන විශ්වාසභංගය දෝෂාභියෝගේ ගේන්නේ නැත්තේ? මේ සතියේ ගේනවා කිව්වා. අද ගේනවා හෙට ගේනවා කිව්වා. ඒත් තාම නෑනේ බොරුවක්නේ. ආණ්ඩුව කියන්නේ බහුතරය තියෙනවා අපිට. තාම පොරවල් අපි කියලා. එහෙනම් දෙයනේ ඉතින් කොරන්න කොහොඳටම සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕන නම් රටේ ජනතාව ගැන මේ දේශපාලනඥයින් හිතනවා නම් හරියට පැය 24ක් ඇති යෝජනා අදහස් අරගෙන ප්‍රශ්නේ විසඳන්න. ඇත්තටම යාලට උවමනාවක් නැහැ. පාර්ලිමේන්තුවට රැස් වෙලා කරන්නේ පට්ටපල් බොරුවක්. අපේ සල්ලි ටික කාලා විනාශ කරලා තවත් රට අගාධයට දාන එක විතරයි මේ අය කරන්නේ. පාර්ලිමේන්තුව දවසේ වියදම යාලට එන්න යන්න වාහන වලට ගන්න තෙල් දීමන කොච්චර මුදලක්ද? තීන්දුවක් තීරණයක් ගන්න බැරි නම් මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරි නම් ඇත්තටම මේ පාර්ලිමේන්තුව මොකටද අර රංජන් රාමනායක මහත්තයා කිව්ව කතාව අපිට අදත් කියන්න වෙනවා ඒ තමයි මල්ලි මේ ඔක්කොම පට්ට යාළුවෝ පට්ට හොරු කියලා ඉදිරි තවසරේදී සැමට පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් සැපීම රජයේ ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ හතරවන ආසියා පැසිෆික් ජල සමුළුව අමතපේ. තිරසර සංවර්ධනය සඳහා ජලය හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකින් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතින් සහභාගී වෙනවා. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතායි. දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත් සනීප ආරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්නය මූලිකව ඉවහල් වෙනවා. මෑත කාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. ආසියා පැසිෆික් කලාපයේ පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා 3 ගුණයකින් වැඩි වෙලා. දිලිඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීප ආරක්ෂක වාතාවරණයක් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයි. ආසියා පැසිෆික් කලාපයේ අනිකුත් රටවල් සමග අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සූදානම් සිටිනවා යනුවෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රධාන දේශනයේදී පැවසුවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වමින් COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ උවත් ගත වූ වසරේදී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළා.
එමෙන්ම ජල චක්‍ර කළමනාකරණය වැඩි දියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කර ගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබෙන බවත් එසේ වුවත් පසුගිය දවස්වල තුල තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛත්වය ලබා දුන් බවද ජනාධිපතිවරයා පැවසුවා. පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන්ම ත්‍රිසර ප්‍රයත්නයේ උදෙසා වන ආයෝජන අවස්ථා තාක්ෂණ හුවමාරු අරමුදල් සැපයීම් පුළුල් සංවර්ධන ආධාර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ලබා දෙන සහයෝගතාවය ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේ. අන්තර්පාලනය ගේනවා නම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕනේ. රජයක සාකච්ඡා කරන්නේ නැත්නම් හැමදාම ඔය විදිහටම අරගල කර කර ඉන්න වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශයන් සිදු කළේ මාධ්‍යවේදියෙකු දුරකථන ඔස්සේ ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්. එමෙන්ම තමා ඉතා සුවින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. අගමැතිතුමා, විවිධ ප්‍රචාර යනවා සමාජ මාධ්‍ය තුළ, ඔබ අසනීප තත්ත්වයෙන් පසු වුණා, ඒ වගේම ඔබ ඊයේ රාත්‍රියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා කියලා. මේ වාර්තාවල තියෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද? පත්තවල් බොරුවා මම නිකන් ලෙඩෙක් බලන්නවත් ගියේ නෑ. මම හොඳ සනීපෙන් මේ දැනුත් එක්සර්සයිස් කළා, දුවලා එක්සර්සයිස් කරලා ආවා. ඉතලයි ඉඳන් මේ ආවත් මට ඔය තරුණයොත් එක්ක දුවන්න පුළුවන්. මේ වෙන විට රටේ ජනතාව ලොකු පීඩනයක ඉන්නවා. බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන්, ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන්, මේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔබට මොකද කියන්න තියෙන්නේ? මේ වගේ තත්ත්වයන් නැති වෙනවා. ඉතින් මේවායින් ගොඩ එන්න යෝසිල්ලෙන් වැඩ කරන්න ඕන. එච්චරයි. ඊට වඩා ධර්ම තත්ත්වයන් තිබුණානේ රටේ මේ පෞගේ කාලේ. හැබැයි මන්ත්‍රීවරු පිරිසක් කියනවා ඔබට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න කියලා. මන්ත්‍රීවරයා බෞතරයක් කියනවා කියලා. කිම්පෙදරි කියනවා ඇති ඉතිහාසයක් ගැන අවබෝධයක් නැති පිරිස සමහර වෙලාවට කියනවා මේ පක්ෂය ගැනවත් ඉතිහාසය ගැනවත් දේශපාලන. ඉතින් මට නම් එහෙම කාරුවක් කියලත් නැහැ. මම දන්න තරමට නම් එහෙම කියන එකක් නැහැ කියලා මම හිතන්නේ. හැබැයි අපි ඊයේ දැක්කා හිටපු අමාත්‍යවරයෙකු වන ඩල සලහ පෙරුම ජනාධිපතිවරයාට ලිපියක් ලියලා කියලා තියෙනවා අන්තර්භාර ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඉවත් වෙන්න ඕන කියලා. මොන අන්තර්පාලනයක්ද? එකට එක නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ? ආ, එක එක්කෙනාගේ ප්‍රතිපත්තිය, එක එක්කෙනාගේ එකඟතාවයන් නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ? අන්තර්පාලන ගේනවා නම් ඒක මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන. තමයි වැටිවල. ඉතින් ඒකින්ද මේ වෙනාගම තියුණු තියාර අනිල් සිංහ ඕ වෙනත් අත්තිය දාගෙන අපි කරන්න සූදානම් මං හිතන්නේ නැහැ කිනිපත් කැමති වෙයි කියලා. දැන් වත්මන් ආණ්ඩුවේ රහිව රට පුරාම විරෝධතා පැවැත්වෙනවා. ගාලු මුද්‍ර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දවස් 15ක් තිස්සේ අරගලයක් ක්‍රියාත්මක වෙනවා. මේ අරගලය ගැන ඔබ මොකද කියන්නේ? මේ එක අරගලයක් යනවා ඉතින්. ඒකට මොකද යාල විසඳුම් කරන් සාකච්ඡා කරන්න එපා. යාල සාකච්ඡාවට එන්න නැති ගාස් කාලේ ඉතින් මේ අරගලේ එහෙම නෑයි. යාලට මට කියන්න තියෙන්නේ රජයත් එක්ක සාකච්ඡා කරන්න. යා විශ්වාස කරන යම් රජේ පාර්ශවයන් එක්ක කතා කරන එක තමයි හොඳ කියලා මම ඒ කටියට කියන්නේ. සාකච්ඡා විසඳුම සොයාගත්තොත් තමයි හොඳ කියලා. මොකද නැත්නම් ඉතින් අරගලේ ඉදින් දිගටම කර කර ඉන්න පුළුවන්. හැබැයි මීට කලිනුත් ආරාධනා කළා අරගලේන තරුණ පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා. හැබැයි ඒ සාකච්ඡාව කිසි දෙයක් ඉදිරියට ගියේ නැහැ. නෑ නේ, පාසොත් තමයි අපි දන්නල නෑ කාටවත්. ඒක ඕන වෙලාවක අරලේ ගහ මන්දිරේ විවුර්තයි. ඉතින් ඒ කට්ටිය කියනවා නම් අවල් දවසේ අවල් වෙලාවට එනවා කියලා. අපි එයාලට ඕන නැති ඇමතිවරු සාකච්ඡා කරන්න කැමති අය මං දෙන්නලා දෙන්නා. එයාත් එක්ක කතා කරන්න. රාජපක්ෂවරු සමග කිසි විටකත් ඩීල් දේශපාලනයකට සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. අද රට පාලනය කරන රාජපක්ෂ ආණ්ඩුව කරන්නේ මිනිසා වැළසීමයි. හිතාමතාම මේ රටේ ආහාර හිඟයක් බිහි කරේ මේ මිනිස් ඝාතක ආණ්ඩුවයි කියන එක මතක් කරන්න කැමති රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන කරනකොට ප්‍රේමදාස ගමේ ඉන්න කොල්ල කෙල්ලෝ ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් මස්සනමයි කියලා කිව්වා. ඒකට පින් සිද්ධ වෙන්න තමයි මේ ඩොලර් ටික හරි අපේ රටට ලැබෙන්නේ. හොඳට මතක තබා ගන්න, අපි සූදානම් මේ රටේ වගකීම බාර ගන්න. හොර පොහට්ටු එක්ක ආණ්ඩු නැත, හොර පොහට්ටු එක්ක දීල් නැත, රාජපක්ෂලා එක්ක ආණ්ඩු නැත. අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒක වැඩිය මට සැපයි ගෙදර යන එක. එහෙම බල කරන්න ආවොත් මම දේශපාලනයෙන් විශ්‍රාම යනවා. ඔන්න එලිපිටම කිව්වා මම ගෙදර යන්න ඉස්සෙල්ලා ඩීල් ගහන කට්ටියගේ නන්තික එලිදරව් කරලයි මම ගෙදර යන්න කියලා මම කියන්න කැමතියි.
එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.